ගලට ජය ගෝටගෝහෝම් අදපි අරගලේ ගැනනම් නොවේ කතාවට සූදානම් වන්නේ අපි කවුරුද දන්න අපි කවුරුත් ආදරය කරන නිතරම සමාජමාධ්‍ය ගිනුම්මල පියාකාරී සාමාජිකාවක් වන අපේරටේ කලාකරුවන් දෙදෙනෙක්්ග ආදරණීය දියනයක් වන ඒ අපි කවුරුත්් දන්නා කාවින්දආධිකාරී කියපු ආන්දෝලාත්මක සටහනක් ගැනයි ාවින්දය අධිකාරි කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පීණයක් වන සමිතා මුදුන් කොට්ටුවගේ සහ ගායන ශිල්පියෙක් වන අතුළ අධිකාරයන දෙදෙනාගේ ආදරණය දියණය. ඉතින් නෑය යෝටියෝබ් නාලිකාවක් කරහා ඇගේ සමකසාකච්ඡාවක් දීලතිබුණා. ඉතින් ඒ කතාවේ හරි අපූරු කතාටිකාක් කියල තිබුණා. ඒ කතාටික අපි මේ විදිහරි කියන්නම්. ච්චි ගැනෑ කවි අධිකාරිගේ මතකය. අමිතාත්ති හුඟක් බිසි මා පොඩිකාලේඳන් හැදවෙ අම්ම. එයා නැතිවෙදදි අසූ හයයි එයා තමයි සපෝට් ඩාන් සින්නලට මාවාරයි යන්නේ. එයා තමයි මගේ ආරක්ෂකයකි වුවොත් හරි. අන්තිම කාලයේදී ඇවිදිී නැත් බැරිවුුණ. එයා කියනා මගේ දුව පින් රාජ කුමාරියක්වාගේ වැජබෙන් ඕනි කියලා ඇක්සිඩෙන්න්ටුවෙන්න්න ගිහින් ඒම බේරිච්චි හුඟක් අවස්ථාතිබුණා. මම හිතන්නේ ඒයා මගේ පිටිපස්සිින්දන් බලං ඇති මඩ ප්‍රහාරවලට මහුණදුන් කවි අධිකාරි. අපේ පවුලට කොයි වෙලාවෙත් මඩගහන්න බලාගරෙන ඉන්නේ ඉස්සු ඉතුවේ නැතිවුණට සමහර තැන්වල ඒවා ගොඩාක් වදිවා ඩ්‍රිප්‍රෂන් වලට යනකාන්මවාගේ වද දෙන වෙලාවල් තියෙනවා. එහෙම උනහම හිතනවා මේ ඔක්කෝම නවත්තල දාලා ගෙදරට වෙලා ඉන්න. වැඩිහරියක්ම මම ආසත් ගෙදරෙ ඉන්න. අම්මන් හොමද මට ප්‍රහාර දරාගත්තේ පස්බුක් එන්නත් කලින්ම අම් මට බලපාපු ගොඩක් දේවල් තිබුණා. පවලට ගිය ඒකාල ඉතින් ගොඩක් පතරන ඒවා ෆස්बुක්ගේම නෑනේ පස්සෙ පස්ස එක්ස්පිඩියන් එක නැවගිරුණත් බෑංචූන් වගේ එයාඉන්නේ මා තයා දිහාබලාගෙන තමයි ඉගෙනගත්ත ජනප්‍රිය නෝනාணම් හොඳයි කියලා හිතර තියෙනව ඇති විශේෂයෙන්ම තරගවලට එහෙම ස්කෝලය අනවානේ මම දින්න කියලයි තන්නොක එතකොට කියන්නේෙත් ආමේ අතුළගේ සමිතගේ දුවන කියලා ැල් එකක් තිබුුණත් ඒක ප්‍රශ්ි කරපු අවස්ථා තියෙනවා ආදරවන්තෙක් ඉද්දි වනත් ගෙල්ල කන්න බොන්නවත් නිදහසක් නෑනේ ඒ වෙලාවට නම් හිතනවා සාමාන්‍ය කෙනෙ කුුණානම් හොඳයි කියලා හැබැයි ඊට එයාගිය ලොකුවාදරයක් ලැබෙනවා බන්න එක්කෙනා දෙන්න අතරේ ආදරය කරන ගොඩක්කයි ඉන්නවා ඉතිං අන්නේ විදියට තමා කාවින්ද අධිකාරී එයාගේ අදහස උද බෙදහදාගෙන තිබුණේ තින් මේ ගැනාාල ඉතන දයානි වාර්ම පාලිින්කමෙන්ට් කරලා කාවින්දට ආදරේ කරන වාගේයාල්ලෙකුටත් මේ වඩියකශෂ්‍යයා කරනගමක් වීඩියකට ලයික්කයක උද්දාගනම යන්න. අරගලට ජන ගොටගු හෝම්.